ආදව කොහමද? අයිබෝන්. ඉතින් ඉන්න මේ බලන්න පේජ්ල ඉතින් ප්‍රශ්න ඇති වෙන හේතුව ඈ. එයි මම දැන් ස්ටේජ් එකට දුවගෙන එනකොට මම මොකක් හරි මේ පැටලෙනවා. ඉතින් මම කිව්වනේ ගීත්මව හක් කරගෙන ඉන්න එපා කියලා. නෑ නෑ මේක කර්ල් කෙස් එකක්. මේ කර්ල් කෙස් එක ඔයාගේ අර ඉස්සරහ කෑල්ලේ අර කර්ල් වෙලා තියෙන. නෑ මෙච්චර කර්ල් නෑ මගේ කොණ්ඩේ. ඇත්ත කියන මාතවයි. මේ ප්‍රශ්න දිවල් වල යන ප්‍රශ්න. හැබැයි ඇත්ත කියන මාතවයි. නෑ නෑ ඔක ඔයාගේ තමයි. ඔයා අර විතරක් මේම කළා. අයන් එකකින් මේ මම එනකොට මට මේ පැටලෙනවා මොකද්ද කියලා මම බැලුවා. අනිත් එක තමයි ගීත්මට අපි කියලා තිනවා රැයට අඳින ඇඳුම් ප්‍රෝග්‍රෑම් වලට අඳින්න එපා. ඔයයි අපි කියන එක අහන්න නැත්තේ. අපි දෙන්න බලන්න කොච්චර ලස්සනට ඇඳන් ඇවිල්ලා ඉන්නවද කියලා සපත්තු දාලා. අපේ ගෙවල් වල සර්වන්ට්ලා අඳින්නෙත් ওই විදියට රැයට. මාරපොෂ්. මාරපොෂ් තමයි. අපේ ගෙවල් වල නේද අපේ වලම් වල වැඩට ඉන්න අපේ කාන්තාවන්. ඒගොල්ලෝ අඳින්නෙත් ওই විදියට මේ නිදා ගන්න විදියට. අනික පේෂල හාමු යනකොට මෙහෙම පාත් වෙනවා. මෙහෙම නෝ පේෂල හාමු යනකොට මෙහෙම ඔළුව පාත් වෙනවා. ඕ නැත්ද බනෝජයි? නැත්ද ගීත්මල ඒවා ප්‍රෝග්‍රෑම් වලට අඳින මොකද්ද ගීත්ම තත්ත්වේ? ලස්සනට ඇඳන් ඉන්න වෙයි බලන්න. අද මං අද ආපු ගමන් කිව්වා මේ ලස්සනයි. සරලකම නෙමෙයි. ලස්සනයි එක හරි සරලකම වෙනයි. රෑට අඳින එක දවල්ට ඇඳගෙන ඉනවා එකයි වෙනයි. ඒකට කියන්නේ සරලකම නෙමෙයි. තේරුණාද? මනෝජය ජය වේවා. There are champion star season unlimited තමයි දැන් අපි පටන් ගන්න යන්නේ මේ මාදව. ඔව්. අද කවුද ඉන්නේ? අද ඉන්නවා මේ මැච් දිනවන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ලොකු ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද? ආ? දැන් මැච් දිනවනවා කියන්නේ සාමාන්‍ය මැච් දිනවන ක්‍රිකට් ප්ලේයර්ස්. එයා පිටියට ගියාම ඒ ළඟට ගියාමත් දිනන ප්‍රතිශතය වැඩි වෙනවා. දින ෆයිනල්ස් වලට යවන්න තිබ්බනේ. යවුවනේ. එතකොට මොකද මේ පරදාව දින්නේ? දැන් මේ මම මැච් බලන්න ගියා. යවද ඉන්න. ඉතින් යා ශාරුක් ඛාන්ගේ ෆෑන් එයා ඉන්දියාවටනේ සපෝට් කරේ. ආ මම මැච් බලන්න ගියා ගියපුවා දින්නා. හැබැයි මම ෆයිනල්ස් බලන්න ගියේ නෑ ගෙදර ඉඳන් බැලුවා. ඒ කියන්නේ යා අර ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිර්වේදීන් වගේ විශ්වාසින් කියලා යන්නේ මම ආවොත් මැච් එක දිනනවා මෙන්න එහෙමයි කියන්නේ. අර සමහර අය කිව්වනේ 2020 වෙනකොට රටට ලොකු සෞභාග්‍ය උදා වෙලා මේ ඩොලර් සර 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 ගාල ගලනවා කියලා කිව්වේ ජෝතිර්වේදී. ඒ විදියට වුණානේ. ඇලිටොත් නැති වුණානේ. ඒ වගේ මේත් ඒත් එක්තරා විදිහේ ක්‍රිකට් වලට ජෝතිෂ්. වේලාසන කියලා ඇතුළට ගියේ. කොහමද? දිනපු විදිහ ඉන්දියාව. ඉන්දියාව දිනුවා. හරි හරි හරි. අපි නම් එන්න කියනවා අපේ ලිටල් ස්ටාර්ස්ලා ඉන්නවා නේද? ඩ්‍රීම් ස්ටාර්ස්ලා ඉන්නවා. දැන් කියන්න සතුටුයි ගොඩක් අය දැන් රංගන ශිල්පීත් අපි දකිනවා. අපි ආරාධනා කරන සූදානම් ලෝචනා ඉමාශි සමගින් රුමාල් ධනංජය. මන් දන්න ලෝචනා දැන් මේ වෙලාවේ උත්තර කට හදාගෙන නෑ ඇත්තේ මේ වාගෙන කියන්නේ. මැච් දිනවන මැසිවා. වාගෙන තමයි මෙච්චලා කිව්වේ. මම මේ අමතක වෙනකන් ඉඳලා ආවේ. මතකයිද? ලෝචනා කියලා කියන්නේ ආය පිටියට අඩිය තිබ්බ ගමන් මැච් එක දිනනවා. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට යන්න කලින් දීලා යන්නේ. ටෝක්ස් දීලා යන්නේ. නෑ ඉතින් මොකෝ මැච් එක පටන් ගන්න කලින් අපේ අය පාර දිනවා කියලා ගියොත් මට මැච් එක බලන්න වෙන්නේ නෑ. මගෙදිම හැරිලා යන්න වෙන්නේ. නෑ මං ඔයා කිව්වේ ඉන්දියන් ටීම් එක දිනනවා කියලානේ. මොන ටීම් එකද කියලා? අන්න ඒකයි. අපේ ටීම් එකද? අපේ ටීම් එක. අපේ කියලා කිව්වම දැන් අපිට ඉන්දියාවේ ණය ගන්න හොඳ නැහැ. අපිට සපෝට් කරාම නැත්තම් තනි කර මෝදි ගෙන්නේ අපි ජීවත් වෙන්නේ. නැත්තම් අපිට දිලා දිලා බෙහෙත් සාහනේ මමතිද? අනේ. ඇස් කොච්චර පොට්ට වෙනවද? කියලා වැඩක් නැහැ. ඔව් ඒවත් එක බලද්දී අපි සපෝට් කරන එක වැරදිත් නැහැ. අනිවාර්ය රුමාල් ඉන්නවා. එහා පැත්තෙන් ඉන්න අපේ යශෝදරා ලලා නේත්‍රාංජලි. ඊට පස්සේ මේ පැත්තෙන් ඉන්නවා කවීෂ් සිඳුවර. දැන් එන ඉලන්දාරි වෙන හඳුරු ගන්න හරි අමාරුයි. නිසල් ඉන්නවා. ගීත්මා ඉන්නවා. ගීත්මා ඉන්නවා රෑට ඇඳගෙන. අපි වාඩිලා කතා කරමු. රෑට ඇඳගෙන ඉන්නවා ගීත්මා. වාඩිලා කතා කරමු. මේ තිලෝචනා කොහොමද? කාලෙකින් දැක්කේ. කාලෙකින් වැඩසටහනෙදි දැක්කේ. නැත්නම් අපි රෑට සාමාන්‍යයෙන් කන බොන තැන් වල ලෝචනා හම්බ වෙනවා. ඒ කොහොමද? ආ නෑ අපි ඉතින් මෙහෙමනේ කෑම කිව්වොත් අපි එතනනේ. අනේ එතනනේ. ඔව් එතකොට ඉතින් අපි හම්බ වෙනවා. අපිත් කනවා. එයා පැත්තේ මේම බලනකොට ලෝචනත් ඇවිල්ලා කනවා. එහෙම තියනවනේ. වටේ අයත් කනවා. වටේ අයත් කනවා. බිල ගෙවන්න කවුද? ලෝචනා එයාගේ බිල ගෙවනවා. මම මගේ බිල ගෙවනවා. අපි දවා ගන්නවා. ආ ඉතින් අපි යනවා. නේ. මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල? වෙනද වෙනේම තමයි මෙයා වෙන්නේ. ඉතින් වෙනදවට මොනවද වෙන්නේ සාමාන්‍ය? අලුත් දේවල් වෙන්නේ නෑ මෙයා. වෙනද වෙන්නේ මොනවා සාමාන්‍ය වතුර එනවා. වෙනද ඕ වෙනද ඕගලන්ට මේ ලංකාව ඇතුලේ ඉන්නකොට වෙන දේවල් තියෙන්නේ. ඒ දේ මටත් පොදුයි. ඒ දේවල් වෙනවා.
දැන් ඔයාට ඒක එච්චර පොදු නෑනේ ඔයා දැන් මේ මෙහෙ නෙමෙයිනේ වැඩියෙන් ඉන්නේ නේද ලංකාවේ නෙමෙයි උනට මට දැනෙනවා මගේ දෙමව්පිය ඉන්නේ මෙහෙ යාළුවෝ ඉන්නේ මෙහෙ ඒ දේවල් මට දැනෙනවා ඒගොල්ලන්ගේ 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 දරිද්‍රතාවය ඔයාට දැනෙනවද දැනෙනවා ඔයා ඩුවල් සිටිසන්ද නෑ 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 ඔයා ඩුවල් සිටිසන් නෙමෙයි නෑ 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 දුන්නත් මං එපා කියනකෝ ඒ මොකද මං ඒ තරම් මේ රටට ආදරේ එල්ලා කිරි අපි ගැඩේ කරමු හරි ගීත්මා රුමාල් ඉන්නවා එහා පැත්තේ කතා කරමු පොඩ්ඩක් හායි රුමාල් කොහමද හයි රුමාල් කියන නමේ තේරුම මොකද්ද රුමාල් කියන්නේ ඉන්දියාවේ මං හැරි ගෝමාරි ලේන්සුව ඔළුවට බදින ලේන්සුව ලේන්සුව තමයි රුමාල් කියන්නේ එතකොට ලංකාවේ ලංකාවේ රුමාල් කියලා එකක් දන්නේ නැහැ ලේන්සුවක නම තාලා තියෙනවා ඉතින් අපි රුසුරු වද හිටියේ එහෙමනේ අර ඔළුවේ ලේන්සුව බැඳලා අර ඔව් ඒක ඒ රුමාල් එකක් එයා බැඳලා ඉන්නේ නේ ඉන්දියාවේ රුමාල් කියලා කියන්නේ ලේන්සුවට ආ මේගොල්ලන්ට ඉස්සර මේගොල්ලන්ගේ සීයලට ලේන්සු රොටි පරාටා ලේන්සු පරාටා දන්නවනේ අර ලොකු එක ලෝචන අන්න එදා එදා පොඩි එක අපේ එදා පොඩි එක කෑවේ එතකොට ඒ ලොකු එක කඩයක් තිබිලා තියෙනවා ඇත්තද ඒකත් එක තමයි රුමාල් කියලා මම දන්නේ නැහැ ඉතින් ඒක ඉතින් කොහොමද bro නිසල් නිසල් දැන් මේ දවස්වල රංගපාන හරි ජනප්‍රියයි අම්මා රංගන කොම රංගන මේ රටේ දැන් අපි ඉන්දියාවෙන් ගේන්න ඉන්නේ නාටි බලන්න එවු ඇයි ලොක් ලංකාවම හැබැයි නිසල් හොඳ නළුවා නෑ නෑ නිසල් හොඳ නළුවෙක් නැත්තම් නිසල් හොඳ නෑ නිසල්ගේ මම මේ ඉස්කෝලේ නාට්‍ය හැම නිසල් හරි හොඳ චා කච්චපුටට රඟපෑව එකපාර හරිද ඉස්කෝලේ නාට්‍යයේ හේරිවාණිති ජාතකේ කච්චපුටට රඟපෑවා ඇඬුණා ඇන්ටිලා නැගිටලා ඇවිල්ලා කො පුතා අපිට ওই වලලු දෙන්න පුතා කතාවලු කතා කච්චපුටට රඟපෑව කොල්ල ඇඬුණා ඇන්ටිලාට ඉස්කෝලේ යන කාලේ ගීත් බහනවා කච්චපුට කතාව නේද අර අලිය දුවගෙන ඉන්නේ කියලා බොරු බොරු හරි ඔව දන්නවා සේවානි ජාතකේ දන්නවා කියපු හින්දා දන්නවා නෑ නෑ දන්නවා ඔව ඒ කියන්නේ බක ජාතකේ මොකනද මේ බක ජාතකේ මොකද්ද මම ඒක දන්නේ නෑ ඔයා කියන්නේ නලපාන ජාතකේ මොකද්ද වෙන්නේ කියලා අර වඳුරු බිව්වේ බටේ වඳුරු බිව්ව බටේ ඔන්න කියන හරි ඒ වඳුරු බිව්ව ස්ට්‍රෝ ස්ට්‍රෝ එක ගැන කියන්නේ ඒ වාඩ ෆේෂල දැන් ගීත්මා අපිත් එක්ක දැන් මාස කීපයක් නේ නේද ලොකු වර්ධනයක් පේන්නේ නැද්ද ගීත්මාගේ හැම දෙයකම කොයි වගේ දේවල් වලද වර්ධනය ගීත්මාගේ දැන් එනකොට ඉස්සර ප්‍රශ්නයක් අහමු උත්තර දන්නේ නැහැ කියනවා මම දන්නේ නැහැ දැන් මේක තමයි මාදව සාමාන්‍යයෙන් ගිරාපෝතකෙක් හොඳ තැනට වැටුනම හරියට ඒ කියන්නේ නුවණක්කාර මිනිස්සු ඉන්න තැනට දේවල් නැද්ද ලෝචනා ඉන්න ඒ වගේ තැන් වලට වැටුනම ගීත්මා එහෙනම් ඉතින් යා නරක වෙලා ඉන්නද නෑ නරක වෙන්නේ නැහැ මෙයා සංගීතේ ඉන්න කාලේ නරක දැන් මෙයා සංගීතේ හිටපු කාලේ ඉන්නවනේ ඒ කාලේ මෙලෝ නොලෙජ් එකක් නැහැ හරිද අපිත් එක්කනේ දැන් ඉන්නේ මෙයාගෙන් ඇහුවම මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවම මෙයා වෙන උත්තරයක් දෙන්නේ කිරුළපන කොහෙද තියෙන්නේ කියලා ඇහුවම මෙයාගෙන අයියේ ඒක තියෙන අතුරුගිරි හරිය නේද අන්න ඒ වගේ මේ දැන් රාජිනි ටෙලිනාට්‍යයත් ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආසාවෙන් බලන ටෙලිනාට්‍යයක් ටීවී දෙරණේ විකාශය වෙනවා එතකොට මේ රුමාල් කෝයාගේ කලින් යාළුවා යාළු දෙන්නෙක් ඉන්නා ඔව් කලින් ආවේ ජයියා අද නෑ අද මිසින් හොයාගන්න බෑ එතකොට අංජුමාලට මොකද උනේ අංජුමාලස් අංජුමාලා වේලාසනින් බඳින්න හේතුව ඇයි කියන්නේ රුමාල්ලා ට්‍රයි කරන්න ගත්තා බේරන්න බෑ ආ අම්මා බැලුවා මේක හරියන්නේ නැහැ මේක හරියන්නේ නැහැ අපේ කෙල්ලව මෙතන මේ 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 මෙව රගපපා ඉඳලා හරියන්නේ නැහැ අපේ දුවව යවන්න ඕනේ කොහේ හරි දැන් ඕස්ට්‍රේලියාවල ඉන්නේ හොඳයි යා හොඳ හොඳ තැනක යවන්න ඕනේ ආව කියලා දැන් එයා එහෙ කැංගරු දේශේ ගණන් කරනවා කැංගරු දැන් කැංගරු බලා ගන්නවා ඔව් බලා ගන්නවා එයා ෆාම් එකේ ඉන්නේ ඇපල් නේම කනවා ඇපල් නම් මල්ලි අපි පිටකොටු ගියාමත් කනවනේ ඔවා මොනවද ගෙඩියක් 250යි ඇපල් කන්න වනෝජය නේද ඕස්ට්‍රේලියාව යන්න ඕනේ පිටකොටුයි කියත් මේ මේ කවිෂ් තමයි මේ සිදුනාටියේ තේමා ගීතය ගායනා කරේ මතකයි නේ ඔව් ඔව් දැන් එන ඉලන්දාරිය කවිෂ් කියන්නේ දැන් ඇවිල්ලා මේ කොහෙද ගෙවල් කිව්වේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව තියෙන්නේ අල්ලපුවට සම්පූර්ණම සීනි කර්මාන්ත ශාලාවේ මේගොල්ලන්ගේ තමයි වැඩිම ෂෙයාර් තියෙන්නේ ඇත්තරම අද වැලිතලපද නේද වැලිතලපේ ගේන්න ඔව් ඔව් ඒ ඇවිල්ලා කන්තලේ සීනි වලින් හදන වැලිතලප මාර රහයි නැද්ද ගීත්මා රහයි අපි මොකද ගන්න සින්දුවක් ආමුද අපි සින්දුවකින් පටන් කාගේද අපි නිසල්ගෙන් පටන් ගමුද මේ තමයි නිසල් සත්සර
චනාවා දන්නද මේ සින්දුවේ වචන තිබුණේ වෙනස් වෙනස් වචන වෙනස් කරා අපි ඒ හිතේ තියෙන නරකකමට එක එක වචන ඔයා දාගන්නව නේද මම දාගන්න පිරිසිදු සිතෙන් ඒ සින්දු අහන්න ඕනේ මොකද වෙන්නේ ඉදි ඉන්නවා ඉදි මේ ටිකේ ස්පෙෂල් මුකුත් නැහැ ස්පෙෂල් මුකුත් නැහැ يعني පහුගිය කාලේ තිබ්බ ස්පෙෂල් මොනවාද පහුගිය කාලෙත් එක්ක ලොකුට ස්පෙෂල් දේවා මොනාද තිබුණා වගේ මොනාරි සීන් නැ තියෙනවා මොනාද තියෙන තිබුණේ පහුගිය කාලේ එහෙම මොකුත් නැහැ ඉතින් මේ සින්දු ටිකක් කරේ නිකා කවර්ස් දෙකක් කවර්ස් දෙකක් ඉදිරිය කරා තව කවර්ස් තුනක් ඉදිරිය එන්න තියෙනවා තව ඔරිජිනල් ඒ කවර්ස් කරන්න කියන්නේ නෑ ඔරිජිනල් එකත් කරා කරාද ඔව් ඊට පස්සේ දැම්මා නෑ තව දෙන්නේ නෑ ඒ වෙලේ ටික තමයි ඒකයි ඉතින් ස්කෝලේ එකේ වැඩයි කැම්පස් එකේ වැඩයි කරගෙන ඉන්නවා අම්මා කොයිද කැම්පස්? ජයවර්ධනපුර කැම්පස් එකේ. බලන්නනේ. මොනක් කරන්නේ ජයවර්ධනපුර කැම්පස් එකේ? මියුසික්. මියුසික්. බලන්න කොච්චර හොඳයිද කියලා. අයියා. මා එලකිරි. දැන් කොහමද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව? නෑ. ගර්ල්ෆ්‍රෙන්ඩ් නෑ. ඇත්තටම නෑ. බුරු කියන්න එපා මල්ලි මේක ඇවිල්ලා. මාද? අපි මේ අහනවා. නාට්‍ය කට්ටියෙන් අහනවා. ඈ? ඩ්‍රාමාවේ කට්ටියෙන් අහලා බලනවා. හා. ඔව් ඩ්‍රාමාවේ කට්ටියෙන් අපි අහනවා. නැද්ද? නෑ. බුරු කියන්නේ නෑ. අපි తిరిවනේ. නෑ. ගීත්ම මොනාරි දන්නවනේ නෑ ගීත්ම දන්නේ මේමයි බෑ ගීත්ම සාමාන්‍යයෙන් දන්නේ නැහැ කියන්නේ වැඩි කොහොමත් නෑම තමයි ගීත්ම දන්නවා නම් හරි ඉඳගෙන කතා කරමු බ්‍රේක් එකකට යන් ගීත්ම වා හිටපු ගමන් එන්නේ නැත්තේ ඇයි වැඩසටහනට එකපාරට වැඩි වැඩි පේනින කැමති නෑ අම්මා ඇයි
මෙන්න ඉතින් අපි වෙන කවුරු හරි ගමු. වැඩිය පේන්න නේ. අපි රොෂෙල් ව ගමුද? අපේ උසටත් ගැලපෙනවනේ. ඔව්. මම නරකයි යන්නේ. ඇයි? ඇයිද මම උස මාදිද? අනිතක එයා අපිත් එක්ක ලෙන්ගතු කමින් ඉන්නවා. සුහදව ලෙන්ගතු කමින්. සුහදව ඉන්නවා. අරතර බාප්පා හරි එක්කගෙන නෝ. බාප්පා. ඔව්. යාළුවා. බාප්පත් එනවනේ. කෑන බොන්න බොන්න හරිනවා ගීත්ම මෙලෝදයක් නැහැනේ. ඔය එනවා. හරි අපි බ්‍රේක් එකකට ගිහින් මෙන්න නම් ඉදරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ලෝචනා අද අපේ චානකගේ බර්ත්ඩේ එක. එයා කැමතිම නිලිය ඔයා. අපි එවන්නද නිකන් පොඩි පොඩි කේක් කපන්න නෙමෙයි නේද? සුබ පැතුමක් එකට. සුබ පැතුමක්. සුබ පැතුමක් කරන්න. ඔයා සුබ පතනවා කියන්නේ එයාගේ ජීවිතේ එයා ගොඩම තමයි. එතනින් එහාට එයා කියනවා එයාට ඉවරයි. එතනින් එහාට ජීවිතේ ඇති කියලා කියනවා. නේ. මෙතන මැරෙයිද දන්නේ. එහෙම වුණත් අපි ඒක අවසන් කටයුතු කරමු. අන්තිම බර්ත්ඩේ එක වෙනවා එතකොට. හරි එහෙනම් අපිට ටක් ගාලා එන්න කියනවාද? එන්න කිය මෙතනට කියනවා. එන්න කිය මුටක් ගාලා. මෙතනට එන්න. ටක් ගාලා එන්න. හරි. Day to you. Happy birthday to you. Happy birthday dear Chanak. Happy birthday to you. Ammo kemathi mama lochana ata geet patainu. Ammo නෑ නෑ චර නෑ ඉතින් ගීත් මා එන්න ගීත් මා ඔයා නිකන් මාරයි නෝ ආ නිකන් අපේ අපේ අම්මා කොහමද තැන් අම්මා ද නෝට් පොඩේ 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 මේ එන්න දැන් ප්‍රේක්ෂක බලලා ඇති දැන් කවුද කියලා දැන් දැන් මේ කැමරාවක කවුද කියලා කියන්න බෑ කවුද කියලා කියන්න බෑ අපි කියමු මම මොකද කරන්නේ මම කියන්න ආ ඔයා කියන්න ඔයා හරි දැන් පේෂල දැන් මේ කැමරාව මෙතන මම හිතන්නේ කැමරා 8කින් විතර අපි මේ එක වතාවේ ගන්නවා එතන ගන්නකොට හරියට මොකෙන්ද පේන්න ඕනේ කියලා නිෂ්පාදකතුමිය සුභා කිව්වහම ඒ අදාළ ෂොට් එක සිලෙක්ට් කරලා ඒ ගැඩේ කරන්නේ කවුද මම චානක මල කොල්ලේ ලොකෝලේ වා මොකද පක්ෂේ මොකද පක්ෂේ දැක්කනේ එහෙම ඒව යනකොට අපේ අරුවින්නේ අපේ කවුද අපේ පුන්සිසියා පුන්සිසි කියනවා මේ අපිට කොයිද ලෝචනාලත් එක්ක මේ එකක් තියෙන්නේ අපිට කොයිද හක්ස් අපිට කොයිද හක්ස් පාට නැතු යනවනේ කාලෙකට ඉන්නවා කාලෙකට නැති යනවනේ ඒ කියන්නේ පුන්සිසි කියලා කියන්නේ මේ බෑන්ඩ් එකේ යාව ජීව සමාජික ඒ කියන්නේ යාව ජීව නෙමෙයි membership අලුත් කරගන්නවා membership අලුත් කරගන්න එන්නේ අර passport අලුත් කරනවා වගේ මොකද කියන්නේ පුන්සිසිලත් ඒ chance එක දෙමුද අපි ලෝචනත් එක්ක ගන්න තියෙන ඕන තරම් නේද ආ අපිට නිතරම හම්බ වෙනවනේ අපි නේද? අපි හක් කරනවා. මේ කොයිදන්නේ වටේම හක් කරන්න අත ගන්න අම්මෙන්නේ නෑ පුන්සිසිලා. අත ගගා මෙහෙම ඉන්නේ නෑ. හම්බුනාම නේද? හලෝ කියනවා. යන්නම් අයියා කියනවා. ඒ පුන්සිසි කොයිදන්නේ මේ හම්බෙන්නේ? නේද? පුන්සිසි අපිට නම් එහෙම නෑනේ ජීවිතේට මූණ බලන්න. අපිට ලෝචනා හම්බෙන්නේ ඔය කවයරි කණ්ඩ පොන්න ගිය තැනක කොයිරි පාටියට ගියා මේම නේ ඈ. මෙසබ් බලන්න ගියාම මේමනේ හම්බෙන්නේ නැතු අපිට ඕම හම්බෙනවා. හක් කළා අයියෝ ආයලෝ කියන්නේ. කොකෝ ඔයාව දැක්කමත් එහෙමනේ අපි. ඔයා බලෙන් හරි ඇවිල්ලා. ඒක හරි. මං කියන්නේ පුන්සිසි අයින්ස කොල්ලා මාද පුන්සිසි එහෙම වෙයි කියලා මං හිතුවේ නෑ දැන් මොකද්ද ඒක වැරද්ද නෑ මං ගන්නේ කිව්වේ ඉතින් අපි රුමාල් ඉන්නේ අපේ රුමාල් ඇවිල්ලා හොඳ ගායකයා හොඳ නළුවා හොඳ නැට්ටුවා නේ නැටුන්ගේ නටන නටුන්ද එන කොල්ලා රුමාල්ගේ හොඳම යාළුවා තමයි අපේ අර ගල්කිස්සේ ගල්කිස්සේ මහනගර සභාවේ නේ අම්මා නියම කොල්ලෙක් මොකද නම මතකයි නම මලිඳු ආයේෂ් ඩ්‍රාමාවේ ජයියා ජයියා අපි මේ සින්දු අහලා කතා කරමුද හරි සින්දු අහමු මේ තමයි රුමාල් ධනංජය ඔයාගේ සිනාව පිරිඟුවතක මුවෙක්
වගේ දිය සොයමින් අතර දිගේ ගිහින් මොකද පරාද වී දැන් ලබේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් විරිඟුව දැකමුවෙක් වගේ දිය සොයමින් අතර දිගේ ගිහින් මොකද පරාද වී දැන් ලබේ මුලා වී ගියානම් ගේ කනා දන්නේ නෑ නමුත් අගේ බාල වෙන්නේ නෑ අලුදු බදුන ඕන වෙන්නේ නෑ වැරදුනාම හරි කීවේ නෑ මැනිකයාගේ කනා දන්නේ නෑ නමුත් අගේ බාල වෙන්නේ නෑ පලුදු බදුන ඕන වෙන්නේ නෑ වැරදුනාම හරි කීවේ නෑ ලන්දේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් විරිඟුව දැකමුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකද පරාද වී දැන් ලන්දේ මුලා වී ගියානම් මලේ සුවඳ නෑ පොර උනාම ජලේ පැහැය නෑ විදුනු පෙනුමක නැවුන් රසය නෑ හැර ගියාට මා තනිවුන්නේ පර උනාම මලේ සුවඳ නෑ පොර උනාම ජලේ පැහැය නෑ විදුනු පෙනුමක නැවුන් රසය නෑ හැර ගියාට මා තනිවුන්නේ ලඳේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් විරිඟුව දැකමුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකද පරාද වී දැන් ලඳේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් විරිඟුව දැකමුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකද පරාද වී දැන් ලඳේ මුලා වී ගියානම් ආයි නියමයි ඒ සින්දුව අද තමයි හරියට ඇව්ව ෂා වචනයක් එහෙම එහෙ වුණාට අද තමයි ඒ සින්දුව රූකාන්තයිය කිව්වට පස්සේ වෙන කෙනෙක් හරියට කියන ඇවි නැද්ද මනෝජ කිසිම අඩුපාඩුවක් නැතුව කිසිම අඩුපාඩුවක් ඒකේ ඒ ගීතේ ඇයි මිරිඟුව දැක මුවෙක් වගේ කියලා කියන්නේ එතන දාන්න තිබ්බම මිරිඟුව දැක එළුවෙක් වගේ මිරිඟුව දැක නේද හරකෙක් වගේ ඔටුවෙක් වගේ කියලා දාන්න ඇයි මුවවම ගත්තා හරි අපි සත්තුනේ එතන දාලා තියෙනවා ඇයි අපි ගීත් මගෙන් ආපු මේ ප්‍රශ්නේ ගීත්මා ඉල්ලගෙන නේවා ඔය ඔකට ගත්තේ මිරිඟුව දැක මුවෙක් වගේ කියන එකේ ඒ ඒ සින්දුවට පාවිච්චි කරලා තියෙන ඇයි එතනට මේ පැත්තේ ලෝචන මිරිංගුව දැක මුවෙක් වගේ උත්තරය එය නොවේ ඔයා කියන බැරි න මිරිංගුව දැක මුවෙක් වගේ කියලා දාලා තින්නේ ඇයි අහිංසක නිසා එන අංගුලි මාල කියලා දාන්න තිබ්බනේ අපි කියපු එක කෙනයි හරිම එකක් දන්නේ මට හිතන එකක් තියෙනවා ඔයාට හිතර එක කියන්න බලන්න ඒ කියන්නේ මිරිංගුව දැක මුවෙක් වගේ කිව්වම නිකන් අපි බේරෙන් මිරිංගුවක් වගේ අපි නිකන් බේර ගන්නා වගේ දෙයක් නේ කාන්තාරේ තියෙන මිරිංගුව කියන්නේ අර අපිට පේන්නේ වතුර තියෙනවා වගේ ඒ කියන්නේ මෙහෙමයි අයියෝ උඹලා ගීත්මා මිරිංගුව දැන් අපි ඇවිල්ලා දැන් මෙහෙම නේද කාන්තාර වගේ ප්‍රදේශවල ඈත බලද්දි දැන් සමහරලාට
ගොඩාක් පායන කාලෙට බලන්න මහ පාරේ උනත් කෙලින් පාරේ ඈත බලදී වතුර වගේ පේනවා. ඒ වතුර වගේ පේන එකට රැවටිලා මෝ වතුර හොයාගෙන යනවා. ඒ දුවනවා දුවනවා දුවන මහන්සි වෙලා වැටුණට පස්සේ සමහර සත්තු ඇවිල්ලා උන් අල්ලන් කනවා. උගේ ජීවිතේ එතනින් විනාශ වෙනවා. ඒ කියන්නේ මිරිඟුවට රැවටෙන්න එපා කියන්නේ ඒකයි. ඒකනේ අපේ මේ නිලි ශේස්ත්‍රයේ නිලියන්ට රැවටුන්නේ නැත්තේ මාදව. අනිවා. නැත්ත. අනිවා. මාදව වැන්දේ ડોක්ටර් කෙනෙක්. පේෂල් වැන්දේ ප්‍රසන්ට් කෙනෙක්. හා ප්‍රසන්ට් කෙනෙක් නිලියෝ නෙමෙයි. හරිද? නැත්ත. ඒ එකක් දෙකක් රංගපෑවා කියලා නිලියෝ නෙමෙයිනේ. නැත්ත මනෝජ් ඒ එකක් දෙකක් රංගපෑවා. එකක් දෙකක් රංගපෑවා කියලා නිලියෝ නෙමෙයිනේ. නැත්ත මාදව. දැන් මම ගැලවෙන කතා නම් කියන්නේ. වෘත්තියේ නිලියක් නෙමෙයිනේ. වෘත්තියේ නිලියක් නෙමෙයි. ඒක ඔයා තීරණය කරන්න බෑනේ. ඒක ඔයාට තීරණය කරන්න. මම නෑ ඉතින් එයාගේ එක මං කියන්නේ මේ එයා වෘත්තිමය කෙනෙක් නෙමෙයි කියලා. ඒක දැන් කියන්න බෑ. දැන් එහෙමනේ නැද්ද මනුද ඔයා කියන්නේ. ඒක එහෙමනේ මාදව. දැන් ඔච්චර නිලියන්ව ඒට මේට එකක් ගිහිල්ලා ට්‍රාන්ස්පෝර්ට් දීලා කොත්තු කවලා තොත්තු දීලා ඔක්කොම කළා. දැන් දෙන්නේ විතරයි. නෑ ඒක තමයි බැඳ දෙන්නේ කියන්නේ. ඒ වගේ තමයි මාදවත් බැලුවා නිලියක් එක්ක යාළු වෙලා නිලියක් අසාද බඳිනවා කියන්නේ මිරිංගෝ දැකපු මුවා වෙන්න කැමති උන්නේ නෑ මාදව. මාව නේතු වෙනකව හරි ගන්නේ වැඩි වඩ ඉතින් bro දැක්කනේ මියාව සින්දුවක් කියලා ගිය දුර ඒක තමයි දැන් කවුද girlfriend මේ දවස්වල බොරු නම් කියන්න එපා මට ගන්න නෑ නෑ එහෙම නෑ මල්ලි මොකද්ද මල්ලි පිරිමිකම මේ ලෝකේ ඉන්න පිරිමිගේ මෙතනට එන එකෙකුටවත් girlfriends ලා නැන්නේ ඔයාලා වයස කීයද දැන් 24 අයියෝ 24 ට මට ගියක් හිටියද මම පාවාසරෙන් පටන් ගත්තේ සිස්සත් එකලත් නෑ පළවෙනි girlfriend set වෙනවා අර අපි දන්නේ නැංගී එතකොට කවුද අවන් නේතුද ඔව් ගම්ලත් නේතු ගම්ලත් කියන්නේ මගේ හොඳම යාළුවා අම්මෝ ගෑනු කොයිද හොඳම යාළුවනේ කොල්ලොත් අපිට ජීවිතේට හොඳම යාළුවෙක් ඉදලා නැහැ කෙල්ලේ ඔව් නේද ඔන්නේ වාසනාව නෑ නෑ හොඳම යාළුවා අපි දෙන්න මේ මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් එකේ ඉඳන් එකට සෙට් වෙලා නෑ දැන් ඔයාට නැද්ද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ අත්‍තර නැ තාම තනියක හිටියා ඉඳලා තියෙනවා ඇයි ඒව නැති වුනේ මොකද්ද ඒ කියන්නේ ඒ ළඟම එක නැවතිච්ච හේතුව හොඳම යාළුවා නිසාලු නෑ 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 ඒක නෙමෙයි මේ මෙනේ වා ඔව් ඒ කියන්නේ මම හිතනවා ඒ කියන්නේ හරි කාලේ හරි තීරණයක් ගත්ත හින්දා වෙන්නේ නැති ඒ කියන්නේ හරි කාලේ හරි තීරණයක් ගත්ත හින්දා වෙන්නේ නැති කියන්නේ හරි කාලේ දැන් මේ මොහොතේදී තීරණවා ඒක ඒ කියන්නේ දෙදෙනාම කතා කරලා සුහඳව අයින් වුණා ඉතින් රයිට් අපි ශේස්ත්‍ර දෙකක් ශේස්ත්‍රයක් යා මොන ශේස්ත්‍රයේදී නෑ ඒ කියන්නේ යා සාමාන්‍ය ස්ටඩිස් කරනවා එහෙමම දැන් ඔයා සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් සෙට් වෙනවා නම් ඔයා බලන ක්වලිටිස් පහක් කියන්න බෑනේ මට මමද ඔව් නැතු මම ෆුල් ආතල් එකේ ඉන්න ඕනවත් එක්ක ඒ කියන්නේ විනෝද එකේ තමයි ඉන්න ඕනේ නෑ නෑ ඒක විනෝද වෙලා සතුටු වෙලා ඒක මල්ලි ඔයාගේ අතේනේ තියෙන්නේ ගෑනියෝ විනෝද කරනවද සතුටු කරනවද කියන එක ඔයාගේ අතේ තියෙන්නේ ඒක ඔයා තීරණය කරන්න ඕනේ ඒ ළමයා සන්තෝෂෙන් ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ අතේ හරි හරි විනෝදෙන් සතුටින් ඉන්න ඕනේ අනික මේ අපි ශේස්ත්‍රේ තියෙනවානේ අපි යන්නේ මේ ශේස්ත්‍රේ තියෙනවානේ එතකොට තේරුම් ගන්න ඕන නම්බර් 1 ඒක තමයි උඩට මෙන්න ඕන ඒ කියන්නේ මේ ශේස්ත්‍රේ මොනා ගැනද තේරුම් ගන්න ඒ කියන්නේ මේ කලා කටයුතු වල අපි යදිනවා දැන් අපි ව්‍යාපාර කරන ගමන් කලා කටයුතු වල යදිනවා එතකොට දෙකම තේරුම් ගන්න පුළුවන් මැදිස්තව ඉන්න පුළුවන් කෙනෙක් ඒ කියන්නේ කෙල්ලෙක් මැසේජ් එකක් එව්වට ඒකට වලියන්න බෑ ඔව් අර රඟපානේ වටනේ ඒවා ඔව් ඒ කියන්නේ තේරුම් ගැනීම තමයි නම්බර් 1 කියන්නේ අර ලස්සන කත අදාල නැහැ අරව ටික තිබ්බනම මට හොඳ නෙමෙයි තව එක ඒ කියන්නේ හොඳ විනෝදෙන් ඉන්න තමයි තින්ගෙන සතුටින් ඉන්න. ඒක ආයි මුල පළවෙනි උත්තරේටම න්‍යාය ආවේ. ඒ කියන්නේ මේ අවංකාදරයක් තියෙන බොරු කියන්න බෑ වංචා කරන්න බෑ. වංචා කරන්න මොකද මූල්‍ය වංචා කරන්න නේද? ඔයා හිතුවද? ඔය පිරමීඩ් කාර්යෝ. ඔයා හිතුව පිරමීඩ් කාර්යෝ කියලා. එහෙම නෙමෙයි. දැන් ඔයාගේ ක්වොලිටිස් ටික ඔක්කොම තියෙනවද? ඔව්. ෂුවර්. 100%. බොරු කියන්නේත් නෑ. බොරු කියන්නේ කියන්නේ ඉඳලා හිටලා පොඩි බොරුවක් දැක්කේ. ඉඳලා පොඩි බොරුවක් කියනවා. ඒවා ඕකේ. අරයට බෑ. නෑ නෑ. යාට පුළුවන්. අපි ටොෆි ගස්සක් දෙමුද? දෙමු. කට්ටියට. එහෙම ලෝචා ඇන්ඩ ලෝචා යම්මල් මේවා ලෝචනාටමයි දෙන්නේ අද ටොෆි ගෙනාවේ මේ ටොෆි ගෙනාවේ ලෝචනාටමයි චොක්ලට් ඔක්කොම තියෙනවා යාට කෙලින්ම උඹත් පොහොන්ට පොනේ කීත් වඩා නිකන් හම්බෙනවනම් මන්න පාර කරි හම්බෙනවනම් ටොපි නෙමෙයි මන්න පාර අපි දෙනවා අපේ කට්ටියටම ටොෆි වැස්සා There are a champion star season unlimited lochana oba thama inne kirulapena pranteyda ai prashneyakda nena man ahanne nena parana prashna eliyada danna ba parana prashna nemen dan magen ehuwoth ehema man ka den inne den mata podda kiyala man kiyena naha kiyala ai man inne den talawathu godane man ehemai oba koyida man etanamai eka ne man ehekai ehuwe idin
මෙයා ඉස්සර ස්කෝල ඇල්ල එනකොට කොල්ලෝගෙන අර සින්දුව කියන්නේ මෙයාට. රන් පොකුණෙන් දියනාගෙන ඉන්නේ. ඔයා කොහොමද ඒ කොල්ලෝ ඔස්සේ? අප දන්නවනේ යාළුවනේ පැත්තින් ඔක්කො බෝඩරේ සෙට් එක දඩුවා. කොට කලිසම් එහෙම ඇඳගෙන ඉන්නේ. ආ ඒ කාලේ පාර දිගේ කොට කලිසම් ගහගෙන අයියෝ. ඉතින් පාර දිගේ කොට කලිසම් ඇඳගෙන යනවා කියන්නේ අවනම්බුවක් ඈ. ඉස්සර පොලිසිය ඇඳලා තියෙනෙත් කොට කලිසම්නේ පාර දිගේ. අවුලන්නේ. සම්මාන දුන්නා. අපි නමේ වසරන ගම කොට කලිසම් ඇඳේ. අය ඒක ඉස්කෝලේත් කොට කලිසම් ඇඳගෙන යන්නේ. ඔයාට කොට කලිසම් ඇඳගෙන යනවට සම්මාන දුන්නේ මතක නැද්ද? ගීත්මා බුල බල්ල ගීත්මා කාගේ රූප දූප යන්නේ ඕනේ. ඔයා අහන්නකො සෙට් වල වැටදී වගේ වගේ. ගීත්මා හිටපු ගමන් ඕක් වෙනවා. කොට කලි සංකේතය. මේ ගීත්මා මොනවද දැන් අලුතෙන්ම සෙට් වල වෙලා තියෙන දේවල්? අප්ඩේට් මොනවද? කවුද නම්බරේ දාන්නේ? කාගෙන්ද වැඩියම ගොසිප් හැදෙන්නේ? මේ දවස්වල කාගෙද? මේ ටිකේ මට සනින්ප නැහැනේ මං ෂූටින් ගියේ නැහැ. වට මොකද ලේඩි? ඉන්ෆ්ලුවෙන්සර්. හයි. මගේ මොලේ සෙම. මොලේ සෙම? ඔව් ඒක මට හැම්බිරිස්සාව හැදෙන්නේ. මම ඒක ගානේ පොසිටිව් පැත්තනේ. ඔව්. සෙම නෙමේ මොලේ තියෙන එකම කොච්චර දෙයක්ද? සාමාන්‍යයෙන් ඔළුවක මොලේ තිබ්බට පස්සේ වෙනේම පිරෙන්න විදියක් නැහැ නේ. يعني ඒකට ඒස් සෙම පිරෙනවා. ඒක දවුල. ජයිටිස් වගේ නේද? මොන මොහරි හරි සනීප නැහැ මට. ඇයි අතර මොකද ප්‍රශ්නේ? හෙම්බිරිස්සාව හැදෙන්නේ නැද්ද යානේ? එන හෙම්බිරිස්සාව හැදෙන්නේ නැත හොඳයි නේ. සනීප නැත්තේ නැහැ නේ. නැහැ. එන මොකද මොකද? හැදෙන්නේ නැහැ. ඒක තියෙනව මට. නෑ වට හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. ඔව්. හැබැයි මට තියෙනවා. මට තේරෙනවා ඒක තියෙනවා කියලා. තියෙනවා නම් හැදෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ඒක හොටු වෙන්නේ නැහැ. ආ හොටු වෙන්නේ නැහැ. අපි dance එක බලමු. මේ තමයි යශෝදරා නේත්‍රාංජලි. යාමයි කොහොමද නිසල්ට පොඩ්ඩක් දුක හිතුණා. ඇයි ඒ නිසල් ඉවරයි කියලා? අයියෝ ඉවරයිලු නැටුම. නැටුවේ ඉතින් නැටුමක් දිගට මේ ළමයා නටනට ඉන්නේ පැය ගානක් තිස්සේ නැද්ද? වතුර පිට්ටාලා. ඈ? එපා. ඕකේ. ෆිට්නස් තමයි ආයේ. ෆිට්නස්. කොහොමද ඉතින්? හොඳයි. හොඳින් ඉන්නවා. දැන් ඉස්කෝලේ යනවද තාම නැද්ද? යනවා. කීවද? දැන් යන්නේ. ඇයි දැන් යන්නේ? ඔලෙවල් රිසල්ට් එකක් ගෙදෙට්. ඔලෙවල් රිසල්ට් එකක් ගෙදෙට් වෙලා ඉන්න. කොයිද ඉස්කෝලේ? සෙන්ට් පෝස් මිලාගේ. යශෝදරා ඔයා 8න් 5ල නේ තරගෙට දාවේ. ඒක මේ හරි පොඩි මාතලේ ඉඳන් නේ. ඉතින් දැන් ඔලෙවල් රිසල්ට් එකක් ඉන්නේ. ඊට පස්සේ ඒ ලෙවල්ස් කරනවා. ඊට පස්සේ ෆස්ට් අයවලින්ම කැම්පස් ගිහිල්ලා රට යන දවල් පොස්සයි වලින්ම කැම්පස් ගිහලා රට යන්න ඕවා. ඔයා මොන කැම්පස් එකටද යන්න බලාපොරොත්තු වෙන්නේ? මොරටුව කැම්පස්. මැත්ස් කරන්නේ මේ බලන්න මොරටුව කැම්පස් එකට ගිහිල්ලා අපේ රජයේ වියදමින් ඉගෙනගෙන පිට රටට සේවය කරන්න යන්න තමයි ඔයයි කල්පනාව නේ? ෂා නෑ නෑ, යා ඩොලර් සෙවනවලු ලංකාව. කියන්නේ ඔයා ගිහිල්ලා එහෙන් අපිට ඩොලර් සෙවනවා. හා එහෙමද? දැන් බලන්න නේ, ඒ කතාව මොනවා වුණත් හොඳයි නේ මාදෝ. දැන් මෙහි ෆස්සයි එකෙම මොරටුව කැම්පස් යන්න තමයි බලාපොරොත්තු. මොරටුව කැම්පස් ගිහිල්ලා නිදාස අධ්‍යාපනයේ ඉගෙනගෙන කොහෙද යන්න ආස රට? ඉස්සරහට এডুকেෂන් තව කරන්න බලාපොරොත්තු ඉන්න නිසා කැනඩා යනවා. කැනඩා යනවා. ගිහිල්ලා ඒ පදිංචිරණ එන්නේ නැණි ආයි. ආයි මෙහෙ එන්නේ නැණි. අපි දන්නවනේ බලන්න ඕනි කියන එන්නේ නැණි. නේද? එන්නේ නැණි. කැනඩා ගිහිල්ලා ටොරන්ටෝ වල පදිංචි වෙලා එහෙට උදව් කරනවා නේ. ඔයා එක දෙයක් බලන්න, ඔයා කැනඩා කැම්පස් ගිහිල්ලා ඉගෙනගෙන කැනඩාත් ගිහිල්ලා ආපහු අවුරුදු 10කින් විතර ආපහු ඇවිල්ලා බලන්න.
ලංකාව දියුණු වෙමින් පවතින රටකි. පිස්සු හැදේ ඔයා 2048 එන්නකෝ අපි ඉන්න විදිය බලන්න අම්මා. ඔයා ඊට පස්සේ කියන්න එපා මට ලංකාවට යන්න ඕනේ. මම ලංකාවේ සිටිසන් ඕනේ මට. අපේ ගෙවල් වල සුද්ධිය වැඩ කරද්දි කොහොමද අපි දෙන්නේ අපේ ගෙවල් වල. Please give me a cup of tea. Okay sir. කියලා අපේ ගෙවල් වල සුද්ධිය වැඩ කරන්නේ. සුද්ධිය වැඩ කරද්දි ඔයා එතකොට කියන්න එපා මට ලංකාවට යන්න ඕනේ කියලා. හරි? එයාපෝට් එකෙන් බෑන් කරනවා කෙලින්. හරිද? ඊට පස්සේ මොනවාද ඔයාගේ අනාගත බලාපොරොත්තු? අපි කිමු කැනඩා ගිහිල්ලා ඔයා ඩිග්‍රී එක අපි කිමු ඔයා මාස්ටර්ස් මොන හරි කරලා ඊට පස්සේ ඉංජිනේරින් වලින් තමයි ඩිග්‍රී අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාට උණු ඉංජිනේරු වරියක් වෙන්න. පොඩි කාලේ ඉඳලා මේකට තමයි ආසයි. කන්ස්ට්‍රක්ෂන්. මේ බිල්ඩින් එකට දාන ස්ලැබ් එකට සිමෙන්ති කොට කීයක් දානවා? කම්බි කීයද? වර්ග අඩි 1500 ස්ලැබ් එකකට සිමෙන්ති කොට කීයක් විතරයි? ඉතින් කැම්පස් කැම්පස් යන්න ඕනේ ඒව කරන්න. අයියෝ අර අර ලොකු මොනාද අර මාදවර මේව මේ කරගෙන මොනාද මික්සර් හා අයියෝ ඒව ප්‍රශ්නක් ඇති ඒව තුරක් දැම්ම හොඳට බෑ අයිතිකාරය හිටියොත් කොට්ට ගන්න වැඩි අයිතිකාරය හිටියොත් කොට්ට ගන්න අඩුයි ඉච්චරයි එහෙමනේ නේ අයියෝ නැටුම් කළා එහෙම හිතෙන්නේ වට නැටුම් වලින් ඉස්සරහට යන්න අදහසක් නැද්ද නෑ නැටුනුත් කරනවා දිගටම ඒක ඒ කියන්නේ ඔයා ස්ලැබ් එකට සිමෙන්ති දාලා ඒක උඩ නටනවා මට්ටම් වෙනවනේ ගීත්මා එහෙම එහෙම නෙවෙයි අර අමතරව ඩාන්සිනුත් කියන්නේ පාට් ටයිම් එකක් විදිහට ඩාන්සින් කියාගෙන අරක තමයි ඔය ප්‍රොෆෙෂන් එක නේ නියමයි නියමයි බලන්න ඉක්මනට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේ ඉක්මනට මේ ගීත්වලු නේ මේ ලෝචන ලෝචනාට ওই ලොකු ලොකු බලාපොරොත්තු නැහැ නේ ලොලිපොප් එකක් දුන්නම ලෝචනා හැපි ලොලිපොප් එකකින් ලෝචනා හැපි වෙනවනේ නේද මට ඉස්සෙල්ලම ලොලිපොප් එකක් දුන්නේ කවුද අම්මා හරි තාත්තා හරි තමයි දෙන්නේ නැත්තේ අඩේ ඉස්කෝලේ යන කාලේ අරන් දුන්න කෑවා නේද ලෝචනා ගියේ මේ අනුලානේ අනුලාකට අනුලාකට ඉස්කෝලේ ගියේ ඔව් දැන් සාමාන්‍යයෙන් ලෝචනා දැන් ඔයා පදිංචි උනේ කිරුලපණේ එතකොට කිරුලපණෙන් එහාටනේ කට්ටිය ඉස්කෝලේ ගිහී කොළඹ පැත්තට වා මෙහා පැත්තට ඇවිල්ලා නේ. ඊළඟ අනුලා කියන්නේ පොඩි ඉස්කෝලයක් ඈ හොඳ ලොකු ඉස්කෝලයක්. දැන් මේ කොළඹ පැත්තරනේ ගොඩක් යන්නේ ඉස්කෝල වලට. ආපස්සට ඇවිල්ලා. නෑ ලෝචනා ඊළඟ ඉඳන් මේව කවකට මෙහෙම කරකවම ගොඩක් ඉස්කෝල අහුවෙනවනේ. අහුවෙනවා. නමුත් මේ අපේ අක්කගේ මේ SPM එකට අපේ අක්කට මේ අනුලේක හම්බ වෙලා තිබ්බේ නෑ. ඉතින් මට අනුලා හම්බ වුණා. ඉතින් නංගිත් අනුලා. නංගිත් අනුලා. මං හිටපු නිසා නංගිවත් දාගන්න පුළුවන් වුණා. ඉතින් විනාඩි 10ක් වගේ තියෙන මන් තමයි මම හිතන්නේ ළඟ හිටියත් මන් තමයි අන්තිමට වගේ ඉස්කෝලට යන්නේ. ඔව් මෙයා හතට ඇහැරෙනවා. මූණ රට්ටක් ගාලා හොදගෙන. ඇර මූණ හොදන්නේ මගේ අරගම. ඈ? යනගම තාත්තා මූණ හොදන්නේ. ඔව් තාත්තා මූණ හොදන්නේ යනගම අර මෙව දාලා. ඉතින් කතා කරන්නක කොල්ලත් එක්ක පොඩ්ඩක්. මේ අපි කවිෂ්ක පොඩ කතා කරමු. කවිෂ් කතා කරේම නෑ. කවිෂ්. මේ ළඟදී සින්දුවක් එහෙම කරේ නෑ. සින්දුව නම් කරේ නෑ අයියෝ මේ දැන් ඒ ලෙවල් මේ නොවැම්බර් තියනවා කිව්ව ආයේ කල් ගියා. කල් ගියා නම් ගම් මොනාරි කරන්න ඕ මේ ඔයා කවර්ස් මොනාරි කරා මේ ළඟදිත් කවර් එකක්ම කරගලා ඔව් මේ කවර්ස් කරා තව ෂෝ එකක් ඒගොල්ලෝ ගොඩක් කවර් කරනවා නෑ නෑ ඔයා මේ මෑතක මොකක් හරි අපි ජනප්‍රිය ලස්සන ගීතයක එකක් කරා මේ මොකද අන්තිමට කරපු සින්දුව සිත්තක කෝටි අයියර කියන්නේ මේ චැම්පියන් එකේම අර නුරාවසන්තේ නදී මාල්ගේ කිව්වේ නදී මාල්ගේ නෑ නෑ කවර් සොන්ක් කරේ නැද්ද මෑතකදී නෑ කවර් සොන් ගොඩක් කරා එකක් දෙයක් කියන්නේ මතක් කරා නම් ටිකක් මං කියන්නට අගය මිහිදු අයියාගේ හා මිහිදු අයියාගේ යන තැනක කව එකක් කරා. ඒක නෙමෙයි. ඊට පස්සේ මිතුවා හින්දි සින්දු කව එකක් කරා. ඒක අයියා රියැක්ට් කළද මම දැක්ක. ආයකද මේකද මේකද මේ. බලන්න. අපි මල්ලව දිරිමත්. මේ මේගොල්ලෝ ස්වයං රැකියාව වලට කරන්නේ කවර බිස්නස්. කවර බිස්නස්. කවර හදනවා. බලන්න කොච්චර හොඳයිද කියලා. පේශල මෙහෙම කියන්නේ මම අවංක ප්‍රශ්නයක් අහන්න. දැන් සමහර වෙලාවට ඔය කවර්ස් කරනකොට මුල් ගායකයෝ විරුද්ධ වෙනවා. හරිද? එතකොට දැන් ඔයාගේ සින්දුවක් කවුරු හරි කව එකක් ඉදිරියට කර කර එක එක්කින දානවා ප්‍රශ්නේ නැහැ අමාවශ්‍යා කළ දෙනවා ඌවනේ අනිවාර්යයෙන් ඕ එහෙම තියෙනවා මම මේකේ දකින්න හොඳ දෙයක් කියන්නද දැන් සමහරවිට මේ කාලේ අනියර හරිට හරි දැන් මේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ එහෙම මේ ගායනා කරන සින්දු ඒක ඇහුණාම ආපහු සරයක් අපිට මතක් වෙනවා සමහරවිට ඒ ගීත දැන් ඒ මුල් ගායකයන්ගේ ගීත දැන් අපි ඇහෙනවා අඩුයි අපිට මතක් නෑ නේ මේ ඊයේ පෙරේද මම මේ ඩ්‍රීම් ස්ටාර් මල් ලෝකේ රාණි මල්ලෝකේ රාණි මල්ලෝකේ මහ වුණ රාජයා මල්ලෝකේ රාණි මලනිය රාණි මගේ ප්‍රේමී ආවා සොයා භූමියාවේ කනේ මල්ලෝකේ රාණි
මමදාම ඔබ මාගේ මගේ ප්‍රේමියා බාසුයා ඒකනේ ඒකනේ මේ වගේ සින්දුවා. එතන ඒ සින්දුවෙම අපි ආපහු ඇහුණාම ආපහු අපි YouTube එකේ සර්ච් කරනවා මුල් ගායනේ සහ මුල් ගායනේ ඒක හරි. ඒවා ඉතින් ෂෝ මේමයි ලෝකේ ලෝකේ සංගීතය කියන එක හැම වෙලෙම අප්ඩේට් වෙනවා. එතකොට අපි කරන්න ඕනේ අපේ එක ඔබාගෙන පෙට්ට ගමස්සේ දාන් ඉන්නතු ඕන එකේ කොන විදිහකට කරගනින් කියලා ඉවරලා මේ අපි සචිනි කෝල් කරනවා ආන්සර් කරලා බලමුද? හවුද? සචිනි මල් දීලා චොප් නෝන්නේ. දැකවන්නේ ගමන්නේ ගන්න. හලෝ ඔයා ස්පීකර්. හලෝ ඔයාට අපිට මලක් දීලා තමයි අපේ ඇඟේ වෙලිලා නටන්න බැරි ආ. මේ ඔයාට නම් මාව මතකත් නැහැ. මට මතක් වෙනවා හැම වෙලෙම. නාන වෙලාවට හැම වෙලෙකම සචිනි ක හැම වෙලෙම මතක් වෙනවා. තමන් ගාති වහම මතක් වෙන්නේ. හැම පරිස්සම් කරගන්න ඕනේ කියලා. මොකක්? හැමස පිටකසන එකේම මට පිටකසන වෙලාවට වහ මතක් වෙනවා. කොණ්ඩේ යනකොට මතක් වෙනවා. ඒ ඒකට බලන්නකො ගීත්මා හැමදාම රෝසමල් දෙයක් අරන් එන්නේ අපි දෙන්න. නැටේ. ඔව් ඇත්තටම. ගීත්මා නේද? හොඳයි ඉතින් සතුටයි මට. ඒ ඒ ළමයට තමයි ඔයගොල්ලෝ නියම තැන දීලා තියෙන්නේ. නෑ ඉතින් අපි ඔයාට තේ තැන දුන්නා ඔය ගන්න දරගත්තේ නෑ 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 මාව දැන් කැපිලා තියෙන්නේ කිසිම දුකයි මට අපේ සචිනිව බලන්න පුළුවන් මේ ලිටල් ස්ටාර් වල ඔය ලිටල් ස්ටාර් ආරම්භකන් සූදානම් මේ සචිනි අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ මම ඔයාලට කෝල් එකක් ගන්නම් බ්‍රේක් එකේදී කරන්න බෑ දායිද නැද්ද කියන එක නිෂ්පාදක කණ්ඩායමේ තීරණයක් අපේ තීරණයක් නෙමෙයි මම ඔයාලට කෝල් එකක් දෙන්නම් දෙන්න හරි හරි බයි බයි ඔන්නෝයි ඔයගොල්ලෝ රෙකෝඩින් දවස් මට කලින් කියලා තියන්න ඇයි කෝල් ගන්න නැත්තේ මේ අයියේ මේ අයියේ ඔය දිත්තේ ආපෝ ඔහුගා කරේ හොඳයි කතා කරනවා නේද මෙයා කතා කරන විදිහ දන්නවනේ දැන් සචිනිත් මම ස්පීකර් කියලා කියවෙ නැත්තම් මේ ඔයි එහෙම පටන් ගන්න සංජාන එක දවසක් රෙදි ගැලෙවි කොල්ලෙක්ගේ මෙතන සංජාන දන්නේ તો කෝල් කළා මම මේ මයික් එක తీලා දීලා අපෝ ඔකට හැමතැනම ගෑනුනේ ඉවරයි රෙදි ලෙෆ්ට් හරි බ්‍රදර් මොනාරි අහන්න ඕ ගීත්ම නිකන් ඉන්නේ කේ රාජිනේගේ ෂූටින් යනවා එතනින් එහාට මගේම කියලා මියුසික් කොන්සර්ට් එකක් මම කරගෙන යනවා දැන් කොන්සර්ට් දෙකක් කරා දැන් තා එක කොන්සර්ට් එකක් කරන්න තියෙනවා එකක් ඩුබායි වල කරා අනිත් එක කඳානි කරා ඊළඟ එක කරනවලු මේ මස්කට් වල නේ ඔව් නෑ ඒක මේ චැරිටි වැඩක් පොඩි ස්පෝර්ට්ස් කරන ළමයින්ට පොඩි ෆන්ඩ් එකක් හදන්න තමයි තොයිලේ කියලා කොන්සර්ට් එකක් කරනවා අහහ ඉතින් ඒකට බිසි වුණා මේ දවස්වල ඉස්සරහට කරන අපි කොන්සර්ට් එක. ඒකයි ව්‍යාපාර කටයුතු කරනවා. කියන්නේ ස්පෝට් කරන කියන්නේ කොහෙද ඉස්කෝලවල? ඒ කියන්නේ දැන් ලංකාවේ ඉන්නවා උදව්වක් අවශ්‍ය කරන ස්පෝර්ට්ස්මන්ලා. කියන්නේ ඒගොල්ලන්ට කවුරුත් උදව් දෙන්නේ නැහැ අත්තම කතාව. දැන් වෙන ක්‍රීඩා වගේ නෙමෙයි සමහර ඇත්ලටික්ස් කරන අයට පොඩි පොඩි ක්‍රීඩා කරන අයට අත හිත දෙන්නේ කවුරුත් නැහැ. මම දෙරණෙම ගොඩක් මියුස් ගහනවා මේ ස්පෝර්ට්ස් ගැන. ඉතින් මමත් අප්ඩේට් එකක් ඉන්න ඒව ගැන ඉස්කෝලවල් ගැන පොඩ්ඩක් අප්ඩේට් එකක් ඉන්න අපි කරන්නේ එහෙම කවුරු හරි ඉස්කෝලවල් තියෙනවා නම් එහෙම කවුරු පුද්ගලෙක් ඉන්නවා නම් මම පෞද්ගලික කීලා එයාට කතා කරලා එයාට අවශ්‍ය කරන විටමින්ස් තුනන් සපත්තු මොන ඕන දෙයක් දෙනවා. ඒතර ක්‍රීඩා මාත්‍යංශයක් තියෙනව නේද? නෑ මෙහෙමනේ මාදව. ක්‍රීඩා මාත්‍යං මෙයා දෙන්නේ පෞද්ගලිකව කීලා. පුද්ගලිකව නෑ නෑ මෙහෙමයි. දැන් ක්‍රීඩා මාත්‍යංශින් ක්‍රීඩා වලට අදාළ දේවල් කරනවා. ඊට අතර මගේ හැරෙන දේවල් දෙන පොඩි පොඩි මට්ටමේ දේවල් ඒවා රුමාල් බල්ලා කරනවා. බෝල් ගාඩ් එකක් නැත්තම් ඒක අරන් දෙනවා නේ. ඔව්. ඒකට ෆෑන්ස් ඔක්කොම තියෙනවා. බෑඩ් ඔක්කොම තියෙනවා බෝල් ගාඩ් එකක්. ඔක්කොම තියෙනවා. දන්නවනේ බෝල් ගාඩ් එක? දන්නවනේ. දන්නේ නැහැ. අපි බ්‍රේක් එකකට ගිලික් පට්ටේ නම් මේ දරන චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ්. අන්ලිමිටඩ්. දරන චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. ති ලෝචනා දැන් ඔයාගේ මොනවාද ඉස්සරහ ප්ලෑන්ස්? මේකයි මේ ඔගොල්ලෝ දන්නවනේ ලංකාවේ ඇතුළේ ඉඳලා අපිට එහෙම ප්ලෑන්ස් තියාගන්න බෑ. සහ මේ සාමාන්‍යයෙන් මම එහෙම බලාපොරොත්තුවක් තියාගත්තොත් ඒක නැති වුණොත් ඒක ගොඩක් මට ඕනාට වඩා දුක දැනෙනවා. ඒකින්ද මම සාමාන්‍යයෙන් මේ කිසිම දෙයක් ප්ලෑන් කරන්නේ නැහැ. අනික මේ යන විදියට එහෙම ප්ලෑන් කරලා ජීවත් වෙන්නත් බෑ. අද දවසේ කොහොමද ඉන්නේ? හෙට මොන හරි කරන්න පුළුවන්ද කියන දේ හිතනවා මිසක් නෑ. සාමාන්‍ය මං කියන්නේ එහෙම නෙමෙයි. නෑ මගේ වැඩ මොන හරි ඇත්තටම නෑ. මම මේ ලංකාවේ ඉන්නවද නැද්ද කියන එකත් නෑනේ මගේ ඔළුවේවත් මේ වෙලාවේ. කියන්නේ පුතා එහෙ ඉගෙන ගන්න. බුද්ධි ගලණේ මේ රට කොහෙද පුතායින? නෙදලන්ස්. ඉතින් එයා දැන් එහෙ ඉගෙන ගන්නවා. එතකොට පුතා මෙහෙ එනවා මං එහෙ යනවා. ඉතින් එයාගේ එයා වයස කීයද පුතාට? අවුරුදු 8යි. දැන් ඒ කියන්නේ එයා කැමති නෑ මෙහෙ ඉන්න. නැත්තම් මං මේ කියන්නේ සමහරක් විට මෙහෙට වඩා ගොඩක් අර නිදහස
හැමදේම දැන් අපේ එයාගේ වයසේ ළමයින්ට මෙහෙ අකුරු ලියන්න කියන්න ඔක්කොම කියලා දෙනවනේ. හැබැයි එහෙ තාමත් මම හිතන්නේ මේ දැන් වෙද්දි තමයි අකුරු ලියන්න උගන්වන්නේ. මුලින් ගස් එක්ක ඉඳ දාලාවත් සෙල්ලම් කරන්න. ඕ හැමදේම එයාලට අතින් කරන්න මේකේ එක දේ. අය වෙන්න එපා ලෝචනා. ඔයා 2040 හදන ළමයා. 2040 මේ නෙදර්ලන්ඩ් වල ඉඳලා මේන්ඩෝනියව කියන්නේ මේ හරිද? නෑ මට මේ රට හොඳයි. අපි මේ නැද්ද මේ අපිට ලෝචනාට වරු උදේට අර සෙට් එක ඇහෙන්නේ නැතුව ඒ අඩ අඩ ඔය ටික ඇහෙන්නේ නැතුව එනවා. මේ ඔයාලගේ හැම ඔය කතා අහන්න නැතුව මට ඉන්න බෑ එහෙට වෙලා. ඒ මල්ලි මොනාද ඒ ඔය කෙලවල්ල ඔය ඔළුව ගෙනෙන් ඔළුව. ඔය වගේ. ඔළුව මැදි කපපන්. මැදි කපපන්. කාලා ඒ ඔළුව යපන්. ඒක තමයි අන්නේ ඒ වගේ. මෙයාට ඒ ටෝන් එක නෙදර්ලන්ඩ් වල ඇහෙන්න. ඒ ටෝන් එක නෙවෙයි නෙදර්ලන්ඩ් වල මොන ටෝන් එකක්වත් ඇහෙන්නේ. අන්න ඒකනේ මෙයාට ඒ ඩල් ටෝන් ඇහෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ කතා මිනිස්සුත් නැහැ පාරේ මේ. අයියෝ. පැයකින් දෙකකින් තමයි කවුරු හරි එක්කෙනෙක් යනවා පේන්නේ. තව පැය දෙකකින් තව එක්කෙනෙක් යනවා. ඒකට අපේ ගෙවල් ඉස්සරයි නේද? පැය 12ටත් අයියෝ. බෝට්ටුත් කරා. ඒකනේ කේස් එක. අවුරුදු පුරුදු වෙලා නේද? ඒක රංගන කටයුතු. චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒක නම් දැන් ටිකක් කල් කරලා නිවේදන කටයුතු කරනවා යනවා එනවා. නාට්‍ය නම් මුකුත් කළේ නැහැ අර කාලෙත් එක්ක. අපි මේ සින්දු අහලා කතා කරමුද? මේ තමයි කවීෂ ඉඳුවර. Oh,
ආමයි. කවීෂ කියලා කියන්නේ නැද්ද? එල්ලා කොල්ලෙක් තමයි මේම හිටියට. කන්තලේ කොල්ලෙක්කා බන්ටකින් එහා පැත්තේද මෙහා පැත්තේද? එහා පැත්තේ ට්‍රින්කෝ පැත්තට. ට්‍රින්කෝ? ට්‍රින්කෝ පැත්තට වෙන්න කන්තලේ. ට්‍රින්කෝ පැත්තට වෙන්න. අලියනකොට කී කී දුවනෝනේ? එහෙම නෑනේ. අලියෙන් නෑනේ දැන්. නෑ ඒ මේ අබරණ සයිඩ් එකේ. අබරණ සයිඩ් එකේ බ්‍රෝ අලියෙන්නේ. මේගොල්ලෝ පැත්තට අලි නෙමෙයි. ඕන ගෙනල් දෙන්න. නැද්ද? ඉතින් මොකද වෙන්නේ? මේ දවස්වල නම් ඉතින් ඒ ලෙවල් නොවැම්බර් තියනවා කිව්වෙ ඉතින් පොඩක් කල් ගියා. එක්සෑම් එක ලෑස්ති වෙන මේ දවස් ටිකේ. දැන් ෆුල් සෙට් වෙලා ඉන්නේ. වා පාඩම් කරලා ඉවර වුණාම අපිට කියන්න අපි ලෑස්ති කරලා දෙනවා විභාග. මොනවාද මේ සබ්ජෙක්ට්? ආර්ට් කරන්නේ. මියුසික්, මීඩියා, සිංහල. සිංහල. ගීත් බාන සිංහල වලින් ප්‍රශ්නයක්. සන්ධි කීයද? සන්ධි? මෙතන සන්ධි දෙකයි. සන්ධි අතන සන්ධි. සන්ධි කීයද? සන්ධි කීයද කියලා අහනවා. ඉතින් 9යි. හරි. මොරපත්තට කොල්ලෝ සඳි නමයි. අන්න දැක්කනේ කොල්ලා දන්නවා සඳි නමයි කියන්නේ. අබරණ ටවුන් එක හම්බ වෙනවා. හම්බ වෙනවා. දඹුල්ල ටවුන් එක අහු වෙනවා. කුරුණෑගල? ඈ කුරුණෑගල අහු වෙනවා ඒ පැත්තෙන්. නේ. තව කොයිද අහු වෙන්නේ? දඹදෙණිය. අපේ පාරෙද්දී අලව්ව. අඹේපුස්ස. අඹේපුස්ස. කුරුණෑගල. නෑගල මල්සිරිපුර ගලවෙල. මල්සිරිපුර. ගලවෙල දඹුල්ල. ගලවෙල දඹුල්ල. අබරණ කන්තලේ. කන්තලේ ආරි අටයි තව එකක් කොහෙන් හරි පොඩි හා පොල් ගහ වෙලා වුණානේ ආ අන්න හරිනේ සන්ධි නමේ නේ ඉතින් මොනවද දැන් ඉස්සරහා ප්ලෑන්ස් කොයිද යන්න ආස් කැමති රට අපි යන්නේමයි දැන් ඒ ලෙවල් ඉවරලා ඉතින් කැම්පස් යනවා කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ යන්න කැමති රට කොයිද යන්න නම් කැමති ඉන්දියාව තමයි ඉන්දියාවට යන්න ඉන්දියාව තෝරගත්තේ ඔයා මම දන්නවා ඇයි ඔයා ඉන්දියාව තෝරගත්තේ කියලා ඉන්දියාව තමයි මේ වෙලාවේ දැන් හැමෝටම අභියෝගයක් වෙලා එන රට ජනගහනයේ ලෝක ජනගහනයේ මේ වැඩිම රට වැඩිම රට වුණා නැද්ද ඒ මදිවට මෝදි ලොක්කා චන්ද්‍රිකත් යවනවා එහෙට මෙහෙට නැද්ද අපේ ඉස්කෝලේ ළමයි කියලා තිබ්බා පහුගිය දවස් නේද ඉන්දියාවේ ඔව් ඔව් ගිහිල්ලා ඉන්නේ නැහැ ඉන්දියාවේ ඉන්න බොම්බේ ඉන්නවා එහෙමද නෑ හොඳ මියුසික් හදාරලා ආයෙනවා ඔව් ආයි එන්නද යන්නේ ඉන්දියාවට ඉන්න පුළුවන් වුණොත් ඉන්න ඉන්න පුළුවන් වුණොත් ඉන්න මං කිව්වේ එන්නේ කොල්ලකෙලින්ම කොල්ලකෙලින්ම අර නේද? හ්ම්. කේරළේට වෙලා අඩේ අයියා ඉංජ වාංග අද තා එහෙම කියලා මරු 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 අන්නේ මින්ඩෝනේ. සුභා කියනවා. ගීත් මම කියනවා සුභා ඒකත් අහගෙන ඉඳපා. හරි හරි. ඔයා කොහෙද ගියේ ඒ දිල්ලි දිල්ලි නෙමෙයි මුම්බයි. කැම්පස්. ලක්නෝ. එයාගේ නෙමෙයි අහන්න කිව්වේ මම ගියේ බහත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ හරි දැන් මල්ලියානේ හිතයිනේ තේකටද කියලා අහන තමයි මට ඕනේ ඒකටද ඔයත් යන්නේ එයා එහෙ ගිහලා ඊට පස්සේ එහෙම බොම්බේ යනවලු බොම්බේ ගිහලා මුම්බයි වල සෙටල් වෙලා ඉන්නවලු අපි එතකොට ඔයාට එහෙ නම්බර් එකක් දාන්න අපි පරිප්පු වෙමු උනම කියන්න හොඳේ දෙවන්න ඕනේ ක්වොලිටි පරිප්පු දිනවා එහේ හරි හාල් ටිකක් අපි මේගොල්ලන්ට මොන හරි දෙමුද දෙමු අපි මේගොල්ලන්ට මල් ටිකක් හා අක්කා අපි මල් දෙන්න ඉන්නවා රයිට් මම දෙනවා අපේ කට්ටියටම මල් වැස්සා දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් මදව නිසල්ගෙන් ඔයාලට ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ නිසල් නෙමෙයි ඔය ඉන්නේ නිසල් මේනි ආ නිසල් කියලා මම මෙහෙම පෙන්වුවේ නෑ ඔය අරේ පෙන්වන්නේ ආයෙද පෙන්වන්න නිසල් දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු මම දැන් ඔයා හොඳ ගායකයෙක් හොඳ රංගන ශිල්පියෙක්. ඔයා හිතනවාද කලාව විතරක් කරලා මේ ගොඩ යන්න පුළුවන් කියලා? බෑ. මොකද කරන්න බලාපොරොත්තු? තව මොනාද කරන්න හිතන් ඉන්නේ ඒ නිසා? කොහෙරි යනවා? තාම මේක ගැන හිතලා නැහැ අයිය අතරම. එක්සෑම් එකේ sorry කැම්පස් එකේ ඩිග්‍රී එක ඉවර වෙලා ඒක ගැන තීරණය කරනවා ඉතින්. යනවද නැද්ද කියලා? යනවද නැද්ද? මොකද කරන්නේ කියලා? අන්න නේ. යනවනම් ඇයි යන්නේ වා? හේතුව මොකද්ද? යන්නේ ඉතින් සල්ලි හොයන්නනේ. මේ හේතුව. මගට ජොබ් එකක් කරේ ඉතින් ලංකාවේ නෑනේ ජොබ්ස්. පිස්සුද බ්‍රෝ. ඔයාට ජොබ් එකක් දෙන්නම්කෝ. අපි දෙන්නම් මෙයාට ජොබ්. මෙයාගේ නම ගන්න. ඔයා කැමති ජොබ් එකක් කියන්නකෝ අපි දෙන්නම්කෝ. ජොබ් නැද්ද මනෝජය? ජොබ් බෑන්ක් එකක් තියෙනවා මනෝජයගේ පර්ස් එකේ ජොබ් බෑන්ක් එකක් මේම. දැන් එහෙම කිව්වම හිතා ගන්න බෑ ඉතින්. නෑ එහෙම නෙමෙයි. ඔයා කැමති ජොබ් එකක් ඇතිනේ මම මෙන්න මේ ජොබ් එකට එහෙම තියනවා පොඩි කාලේ. අපි මෙන්න මේකටයි කැමති. මේකටයි කැමති. එහෙම තියෙනවනේ. කැමැත්තක් තියෙනවා රේගු එකට කස්ටම් ආ
නත්තිං බ්‍රෝ ඕම ඉවසන්න වගේ වගේ ඩිග්‍රීවර වෙලා ඔය කෝල් ලැදෙන්නකු මේ හැබැයි මේ අපිත් ඔය යනේනකොට ඉතින් කතා කරන්න ඕනේ අපිට ඈ අර චෙක්ඉන් එද්දීම එනකොට එනකොටේම අර එම්මේ ලෝ වෙච්ච බොටල් සරවා මේ ඔක්කොම අනොදැලා අපි ඔක්කන්ටම ගෙනත් දෙන්න ඕනේ ආ ඕන අඳුරන්නේ කියන්නේ බයි එතකොට අඳුරන්නේ වගේ ඉන්නපා දන්නේ කවුද දන්නේ එමෙ ඉන්නපා ඔද එමෙ ඉන්න උරු ඒගුවේ ඒගුවට ගියා කියන්නේ පො කැනඩා ගියා වගේ තමයි හොඳ ජොබ් එකකට නේද ලෝචනා ඉතින් දැන් සද්ද අඩු වෙලා ලෝචනා මට කලටි කියලා දන්නනේ අපේ 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 වාග් විලාසේ එන්නේ කලටි වුණාට ලෝචනා 35 කියලා කියන්නේ හොඳ ක්වලිටි වයස ක්වලිටි එක මිනිස්සෙක්ගේ අවුරුදු 35 36 එතනින් තමයි ඒ ක්වලිටි එක මේ. මෙයාල ඒ කියන්නේ ඊට දැන් ගොඩාක් පරණයි. ඔව් ක්වලිටි උනේ කොට කාලෙකට කාලෙ. හරිද? දැද්ද වාදව මේ කලටි කල දෙන්නේ. උඹ කලටිලු. හරිද? 35 කියන්නේ. ඔයාට තමයි දෙන්නේ. නෑ නෑ එමෙනේ මට ඉතින් මට මනෝජයව දන්නවනේ. මට එකපාරට වචන ක්වලිටි කලටි. ඩූබ් වෙනවා ඔව ගණක් ගන්න එපා. දැන් ලෝචනා කියලා කියන්නේ කැලින්ම ඒ යනවා මේ එනවා. මේ යනවා ඒ එනවා. ඒ යනවා මේ එනවා. එතකොට ඔයා මොකක් හරි ටෙලිග්‍රාමයක් කරන්න ඔයාගේ වියදමේ එහෙයි මෙහි සම්බන්ධ කළා සල්ලි හස්බන්ඩ් කරලා ඒවා විනාශ වෙලා ඉන්නේ. එයා තමයි මේ With You Without You කියලා ෆිල්ම් එකක් ඔබ නැතු ඔබ එක්ක කියලා ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් එයා. එයා නැති බංගස්ථාන වෙලා ඉන්නේ එක කරලා. ඇයි lost? Lost. ඒ කියන්නේ ඒක වියදම වැඩි ඉතින් එක හම්බ වුනේ එතනින් පස්සේ සෑහෙන පාඩු ඉතින් එතනින් එහාට අර ආයෙ එකක් කරන්න බැරි තරමටම පාඩුවක් වෙලා තියෙනවා. මම දැකලා තමයි ගොඩාක් ප්‍රොඩියුසර්ස් හොඳ ඔය දෙන්න බෑ ලෝචනවා මේ ශේෂ්ත්‍රේ ගැන නයිඩියා. නෑ මම හම්බ වෙන්න කලින් එයා ඒ ෆිල්ම් එක කරලා තිබ්බේ. හම්බුනට පස්සේ ආයෙ ලොස්. ආයෙ ලොස් උනා. අර ඉබ්බනේ ටිකක් ඒ ටිකක් ලොස්. හා කොල්ලා ෆිල්ම් එකක් කරලා මොලේ ලොස්ට්. හරි තේරුම් ගත්තා හරි. මම ආයෙ මේවා කරනවා. ආයෙ මේවා කරන්නේ. කියා මං කරනවා. අසාධ්‍යයක්. අසාධ්‍යයක්. ආයෙ ලොස්. ආයෙ ලොස්. ගීත්ම හොයනවා හිතනවා ඉතින් ෆිල්ම් එක කරලා ඉතන ඕනේ ගීත්ම මොකද ප්‍රොඩියුස් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ බොයෆ්‍රෙන්ඩ් කියන්නේ හස්බන්ඩ් කරනවලු බොයෆ්‍රෙන්ඩ් අපරාධිනේ ඇයි අපරාධි ඔය පේනවනේ ඒ කියන්නේ ඔයා කියන්නේ මේ මේ ශේස්ත්‍රයේ එහෙම ප්‍රොඩියුස් කරනවා කියන එක අපරාධි කියලාද නෑ නෑ අපරාධයක් නෑ කට්ටියක් ඉන්නවා හොඳේ ඉතින් ඔයගලන්ටයි හරියට කරන්න බැරි නෑ මේකයි අපි ඒක කන්ටිනියු කරගෙන යන්න ඕනේ අපි මේ එකක් කළා එතන ආර් ලොස්ට් වුණා කියලා අතහැරලා දෙන්න නෑ වැඩක් නෑ කොයි දේ කරත් ෆලෝ අප් කරන්න ඕනේ මොකද වෙන්නේ කොහමද වුනේ ඉතින් මාදව ඔයයි මෙයාගේ හස්බන්ඩුයි ගීත්මගේ බොයෆ්‍රෙන්ඩ් උයි ඔක්කොම සෙට් වෙලා කට්ටිය එකතු වෙලා මොනා හරි කරන්න ගොවනේ නිකන් ඉන්නේ අපි පොඩි අයිස් ශේස්ත්‍රේ දිනුනු වෙන්නේ මේ ශේස්ත්‍රේ අභිවෘද්ධිය වෙන්නේ අයිස් මාළු වලට අයිස් ඔව් අයිස් අරගෙන ගෙනල්ලා ෆ්‍රීසර් වල දාලා විකුණනවා. ඒ මේ ඒවා මේ එක එක මිනිස්සුන්ගේ බඩට ගන්න ලෑස්ති වෙන්න එපා. ඕගලන්ට අදාළ ජොබ් එක කරන්න හැම එකාටම මේ රටේ කෙලවුණේ අදාළ ජොබ් එක නොකරන ඉඳන්. නැද්ද? මු නළුවෝ ගිහිල්ලා අයිස් ගෙනල්ලා විකුණන්න හදනවා. හරිද? මේකට මාළුන්ට දාන්න අයිස්. ගීත්ම පරයින්ට කෑම ගේන්න හදනවා. හරිද? අවශ්‍ය නැහැනේ. නේද? අවශ්‍ය දේ කරා නම් නැද්ද bro? මේ බලන්න සින්දු කියන්නත් පුළුවන් ඔක්කොම පුළුවන් රේගුට යන්න try කරන්න. ඉතින් ඉවරයිනේ. සම්පූර්ණම ඔක්කොම ඉවරයි. හරියා? නේද සමාජ සේවය ඔච්චර බලන්න එහෙම වුණාම හරියන්නේ නැහැ මේ ළමයා වන් ලස්සනට නටලා කරලා ඔක්කොම කරලා ගිහිල්ලා කැනඩාවට යනවා කැනඩාවට ගිහිල්ලා ස්ලැබ් දානවා ඉතින් බලන්න මේ අදාළ වැඩේ කරපු නැති හින්දානේ මේකේ ප්‍රශ්නේ හිම හිම ඉවත් කරන්නේ අදාළ නැති වැඩක් නේ දැන් මේ මොකද්ද හිම කියන්නේ මම ප්‍රසන් කරන්නේ මේ මේක මේ මම නිකන් මේ චැරිටි වර්ක්ස් එකට මම මේ ගෙදර ආර මට නිදහසක් ගන්න දාන්න වෙයි ආ මං ඒව කරන්න දාන්න වෙයි මං ඒව කරන්න දාන්න වෙයි ඉතින් අපි මේ විදිහට අපි මේ නිකන් සත පහක්වත් ගන්න නැතුව අපි අපේ වැඩේ කරගෙන යන්නේ අපි නිකන් මේ අපි මොකද කරන්නේ සින්දුවක් අහනවද ගෙදර යනවද සින්දුවක් අහගෙන ගෙදර යන්නද කාගේද අපි රුමාල්ගේ සින්දුවක් අහමුද නිකන් ඉන්නේ ලෙන්සු වගේ මේ තමයි රුමාල් ධනංජය වත බබලන්නේ මල් මල් මද හ
අසරෙන්නේ නාරිලතා ලීලේ පපා පාදේ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා ඩිස්නේ දිදී රශ්මිකා දන් දැලේ විදාලා ඩිස්නේ දිදී රශ්මිකා දන් දැලේ විදාලා මුතුරුවන් රිදී නැති සොයන්නේ සුසිනිතු සලු පිළි පාලනොවන්නේ මිනි මුතුරුවන් රිදී නැති සොයන්නේ සුසිනිතු සලු පිළි පාලනොවන්නේ ඔබේ සිතයි දිවරයේ සතපතන්නේ ඔබේ සිතයි දිවරයේ සතපතන්නේ මා එතනයි ජීවත් වී ඉන්නේ රන්වන් වත බබලන්නේ මල් මල් මද හස දෙන්නේ නාරිලතා ලීලේ පපා පාදේ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න හෙබීලා ඩිස්නේ දිදී රශ්මිකා දන් දැලේ විදාලා ඩිස්නේ දිදී රශ්මිකා දන් දැලේ විදාලා ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හනි ලිහින ගිරා ඔබේ හඬන්නේ ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හනි ලිහින ගිරා ඔබේ හඬන්නේ ඔබේ සිතයි දිවරයේ සඳපතන්නේ ඔබේ සිතයි දිවරයේ සඳපතන්නේ මා පමණයි ඒ බව දැන ඉන්නේ රන්වන් වත බබලන්නේ මල් මල් මද හස දෙන්නේ නාරිලතා නීලේ පපා පාදේ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා ඩිස්නේ දිදී රශ්මිකා දන් දැලේ විදාලා ඩිස්නේ දිදී රශ්මිකා දන් දැලේ විදාලා ඩිස්නේ දිදී රශ්මිකා දන් දැලේ විදාලා යමා එල්ල කිරි කොල්ලෙක් නෙමේ ඔයා සින්දුවක් එම කරලා කරලා සීන් එකේ දාන්නද බලමු ඈ බලමු තාම ට්‍රයි කරන සින්දු කියන්න පිස්සු දනේ නේද කෙමෙන් කෙමෙන් කාලය ගත වී යන බැවින් අප්ප බ්‍රේක් එකකට යන්න යුතුව වන්නේය යාමට සූදානම් විය යුතුය යුතුය පේශලයි යස් ඔයා දන්නවද මන් දන්නේ අද අපේ මාධව අයියට උපහාරයක් ලැබුණා අපි කියමු ඔයා ඉගෙන ගත්ත පාසල නෑ නෑ එහෙම කියන්නේ බෑ නෑ 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 උපහාරය කියන්න ඕන අත කියන්න ඕන උපහාරය නෑ නෑ කියමු කියමු එහෙම නෙමෙයි මිනිස්සුෙකුට උපහාරයක් කරනවා කියන්නේ ඒක ලොකු දෙයක් ඉගෙන ගත්ත ඉස්කෝලවල ඉඳින් ඉන්නේ කියලා ඉතින් අපි ඉන තැන් දැකපුවාම ඉතින් ඒවට මේ සප්තස්වර කලා ලංකා රංගන ධාරි ආ නෑ එහෙම නෙමෙයි මයි ඉස්කෝල තුරගේ මං ඉස්කෝල තුරගේ ප්‍රවර්ධක හරිද මහාර්ගම ධර්මාශෝක විද්‍යාලය මහාර්ගම මධ්‍ය මහාවිද්‍යාලය සහ කොළඹ ලුම්බිනි විද්‍යාලය ඉතින් ඔය ටික ඉස්කෝල වලින් කතා කරලා තුනම නෑ තුනම නෙමෙයි මේ සෙන්ටර් මහාර්ගම මධ්‍ය මහාවිද්‍යාලය ඉතින් කතා කරලා ඉතින් අද තිබුණා මේ මාධ්‍ය කීර්ති අභිනන්දන එන්නේ රංගදර අපි යම් බ්‍රේක් එකක් පොඩ ඉන්න වාට අම්මැච්ච ටික කියාගෙන යනවා මේ පොඩ පරක්කු වේදි මොන හරි කියන්න හදා ගන්න ඕනේ ඒකයි නෑ 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 එම නෙමෙයි ඔයාට දීපු මම දන්නවා ඔක මම දන්නවා වුණාට මම කටවහගෙන හිටියේ ඒක ඒකට ජය වේවා බ්‍රෝ එහෙම තමයි අගය කරන්න ඕනේ නැද්ද ඉස්කෝලේට ගෞරවයක් නේද ඉන්නේ තමයි ඉගෙන ගත්ත ඉස්කෝලේම තමන් වගේ නේද කියන්නේ පාසලට නැද්ද මේ මට පුදුම වේශල ගීත් වලට හොඳයි මේ නියන් ලංකා කීර්ති පරම සංකඩ ගල නෑ නෑ මෙයා පරම සත්‍ය සත්‍ය හොරණනේ හොරණට මොනවද කියන්න පුළුවන් හා හොරණ පැත්තට මොනවද කියන්න පුළුවන් ඒ කියන්නේ පොඩ ඉන්න වාගේ අර ටයිටල් එක ගැන වරම සත්‍ය ඔය ලැජ්ජ වෙන්න බෑ රංගදර දර නේද සප්තස්වර මිනි කිංගිනි හඬ පරදන මාධව විජේසිංහ සිංහ අපි යනවා පුංචි බේක් එකේ අම්මා එලා කිරි කොල්ල පවුල එකන් ගියේ නෑ පවුල වැඩ අයියෝ නැද්ද ගීත්ම වයිෆ් එක්ක එපා යන්න ඒක තමයි අපි බ්‍රේක් එකකට ගිහලා ඉක්මනට එන්න මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් කෙමෙන් කෙමෙන් කාලය ගත වී යන බැවින් ලෝචනා ඔබ වැනි කටකාර හැඩකාර යුවතියන්ගෙන් සමු ගැනීමට සමුගෙන යාමට කාලය එළඹ ඇත එම නිසා ඔබ මෙතනට සම්ප්‍රාප්ත වෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින අතර මේ වැඩසටහනේ නිමාවනතෙක්
නිමාවතෙක් ඔබ කටවහගෙන සිටීමේ ඒ ක්‍රියාවලිය ඔබට කවුද ඒ ගතිගුණය පුරුදු කරේ? ඔබ නෙදර්ලන්ඩ් ඉඳලා ආපු ගමන්ද මේ ප්‍රෝග්‍රෑම් එකට පැමිණියේ? නෑ නෙදර්ලන්ඩ් ගියා ඩිපෝට් ගිහින් පවුල මේ ලෝචනාව ඩිපෝට් කළා. ඇයි සද්ද වැඩි? ඒව කියලා මේගොල්ලෝ ගෙදරට සුද්දෙක් මොනාද ඒ පැත්තේ වැටිලා මොනාද පොල් කුඩු ටිකක් කරේ මේ වැටිලා. හරිද? මෙයා කාලා කාගේ දේකෝ මේ පොල් කුඩු? එහෙම කියලා කෑ ගහලා. ඉතින් ඒ නිසා ඒ වගේ කමන්නේ නැහැ ඉතින්. අපේ අර පැත්තේ නම් පටන් ගන්නවා. ඉතින් අපේ යශෝදරා, නේත්‍රාංජලි, ලෝචනා, හිමාශි, නිසල්, ඊට පස්සේ අපේ රුමාල්, ඒ වගේම අපේ කවි සිඳුවර. ඉතින් ලෝචනා, ඔයාගේ වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මොකද කියන්න තියෙනවට? බොහොම ස්තුතියි හැමෝටම, සුභාග්‍යවටත් ආරාධනා කරාට මට. ඉතින් හැමදාම ඉතින් දෙරණට ආදරෙයි, ඔයාලට ආදරෙයි. අපිට විතරයි ආදරේ දෙරණිය. වෙන කාටත් ආදරේනේ? මන් දෙරණ කාලයක් මගේ වැඩ කළා. හරි ආදරෙන් කැමැත්තෙන්. ඉතින් අදටත් ඒ ආදරෙන්ම තමයි මං එන්නේ දෙරණට. ඉතින් හැමදාම ආදරේ එනවා, හැමදාම ඕන වැඩක් කිව්වොත්. නියමයි නියමයි නියමයි. රුමල්, බොහොම ස්තුතියි සුභාග්‍ය ඇතුළු කණ්ඩායමට, මාධව අයියේ, පෙෂල අයියේ, ගීත් මගේ, තැන්ක් යූ සෝ මච් ආරාධනය කරාට. ඉතින් අර පුංචි කාලේ දැන් ආසතනත් තමයි මෙතන. ඉතින් අවුරුදු කුමරෙක් වශයෙන්ත් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට වෙනවා. ඉතින් හරිම සතුටුයි, තන හදලා දුන්නා. ඉතින් බොහොම ස්තුතියි දරණ. ඉතින් තැන්ක් යූ සෝ මච්, ජය වේවා සිළු දෙනාටම. ඉස්සල්ලා මොනාරි කියන්න තියෙනවද? ඒ ටිකම තමයි ඉතින් කියන්න තියෙන්නේ. ආ සේම් ටු යූ, කොපි පේස්ට්. සේම් ටු යූ, කොපි පේස්ට්. කන්ට්‍රෝල් සී, කන්ට්‍රෝල් වී. ආ කාටද ආදරේ? දෙරණට. දෙරණට ආදරේ. ගීට් බට. ආ ලොකේ ගීට් බට. ගීට් බට. කමන්නේ, අපි දෙරණට ආදරය කරන සියලුම දෙනා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ගේ කලා කටයුතු, ඒ වගේම ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පෞල් ජීවිත සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැම දෙයක්ම හොඳින් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මනෝජය ජයවා. අපි අදට ගිහිලා එන්නම් මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. සදවිදුලට එනවා, ඇගේවත සිහි වෙනවා, හා සද වතුරේ ගලවා සතපා ඇරේනි සැඟවි යනවා, ඇරේනි සැඟවි යනවා. සදවිදුලට එනවා, ඇගේවත සිහි වෙනවා, සඳ වතුරේ නලවා සතපා ඇයරෑනි සැඟවී යනවා, ඇයරෑනි සැඟවී යනවා. පෑගින්නේ සඳරේ නුවේ, සඳ මිදුලට එනවා, ඇගේවත සිහි වෙනවා, සඳ වතුරේ නලවා සතපා ඇරෑනි සැඟවී යනවා, ඇරෑනි සැඟවී. සෑහෙන්න මතු ජීවිතේ පායන්න යලි මේ ලෙසේ, සෑහෙන්න මතු ජීවිතේ.
මිදුලට එනවා ඇගිවත සිහි වෙනවා ආ සඳ වතුරේ නලවා සතපා ඇය රෑනි සැඟවි යනවා ඇය රෑනි සැඟවි යනවා සඳ මිදුලට එනවා වත සිහි වෙනවා සඳ වතුරේ නනවා